පරිසරයට සිදුවෙන හානි හින්දා ඔබතුමාටම අයිති විෂයපතය මේ මත්පැන් කාලේ බෝතලයේ සම්බන්ධයෙන් මේක මේ තහනම් කරනවා මේක ගේන්න දෙන්නේ නැහැ මං කොහොම හරි ඒක කරනවා කියලා. ඇයි තාම යථාර්ථයක් කරගන්න බැරි වෙලා තියෙන්නේ? දැන් ඔය වගේම තහනම් වර්ග කීපයක්ම අපි පටන් ගත්තා. දැන් මේ හැම එකක්ම දැන් මම ආවට පස්සේ මම එතකොට ඔයාට තේරේ කොතනද අපි ඉන්නේ කියලා. දැන් අපි පළවෙනියටම කරා වර්ග 6ක් තහනම් කරා. මේ හැම එකම ලේසි නෑ. මේ රටේ තිබෙන මේ ප්ලාස්ටික් පොලිතින් අවම කිරීම සඳහා ශෂේ පැකට් තහනම් කරන්න යන වෙලාවෙත් ඕකම තමයි කිව්වේ. මං ඇවිල්ලා පළවෙනියට කියපු දේ කෝ දැන් තහනම් වෙයිද ඕක වෙනවද කියලා ඔය වගේම අහන්න ගත්තා. ශෂේ පැකට් ඇතුළු වර්ග 6ක් අපි තහනම් කරා. දැන් අද වෙනකොට 6ම වෙළඳපොලේ නෑ. මොකද ඒකට කාලපරාසයක් යනවා. මොකද අද ගැසට් එක ගහලා එමනේ කැබිනට් අනුමැතිය ගන්න ඕන. ඊළඟට අපි ගැසට් එකක් ගහන්න ඕන සහන කාලය. ඉන්න මං කියන්නේ. ඊළඟට දෙවනි අධියර විදියට තවත් වර්ග 8ක් අපි තහනම් කරා. ඒ කියන්නේ ඒකේ තියෙන ෂොපින් බෑග් වල යම් ප්‍රමාණයක් ඒ වගේම ඉන්දියාප්ප හදන වට්ටි ඉඳලා බීම කලතන ඒකේ ස්ට්‍රෝ වල තාව කාලේ තියෙන ප්ලාස්ටික් දැන් ඒකට කැබිනට් අනුමැතිය ගත්තා. කැබිනට් අනුමැතිය අරගෙන දැන් මේ තහනම් කරන දැන් ඊළඟට ගැසට් එක නිකුත් කරලා සහන කාලයක් දීලා මේ එන අවුරුද්ද ඇතුළත ඒක සම්පූර්ණය අපේ පරිසර පද්ධතියෙන් ඉවත් වෙනවා. ඊළඟට කාලේ බෝතල් සම්බන්ධව ආව යෝජනාව අපි ඒ සම්බන්ධව දැනට අපි සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙන්න ඕන. අපි ඒ යෝජනාවම පළවෙනියට කරන්නේ අපේ කමිටුවක් පත් කළා. ඒ අයගෙන් මේ පිළිබඳව කොච්චරද ප්‍රමාණය කියලා අපි වාර්තා කළා. දැන් මේ යෝජනාව ඔබතුමාගෙන නේද? නෑ නෑ මගේ නෙමෙයි. මේක ජනතාවගේ ආපු යෝජනාවක්. නැත්නම් මගේ ආපු යෝජනාවක් නෙමෙයි. දැන් මේකෙන් දැන් කට්ටිය බණිනවා මේ දැන් මේ දවස්වල බණිනවා මේ කාලක් ගහන්න තිබුණ එක නැති කරා කියලා කරන්න හදනවා කියලා. දැන් ඒතරට වෙන වෙන දේශපාලනික බලපෑම් නැද්ද මෙහෙම මෙච්චර පරක්ක වෙන්නේ ඔබතුමාගේ කඩේ තියෙන මේක තියෙන ජනතා බලපෑම් විතරයි එක කණ්ඩායමක් කියනවා නවත්තන්න එපා කියලා වැඩි ඒ කියන්නේ ජනතාවගේ ඉල්ලීමට වැඩිය තියෙන්නේ ඒකේ තහනම නවත්තන්න කියලා. නමුත් අපිට අපේ පැත්තෙන් කරපු ටික කියන්න. ඊළඟට අපි මේ සියලු කම්පැනි කට්ටිය ගෙනල්ලා අපි ඒගොල්ලන්ට පළවෙනි උපදේශات දීලා තියෙනවා. ඊළඟට මේ බෝතල් නිෂ්පාදනය කරන කට්ටිය අපි ගෙනා ඒගොල්ලගෙනල්ලා ඒගොල්ලන්ටත් දීලා තියෙනවා දැන් උපදේශ. දැන් ඒගොල්ලන්ට අපි සාමාන්‍යයෙන් ඕන එකක විකල්ප කාලයක් දෙනවා. මම කියන්නේ අර ටික අපි තහනම් කරන්න ගත්තේ අවුරුද්දකට වැඩි කාලයක් ගියා ඒ ප්‍රොසෙස් එක. දැන් මේ මූලික කාලය දැන් ඉවර වෙගෙන යනවා. දැන් ඊළඟට අපි දැන්ටමත් අපි දැන් දැනුම් දීලා තියෙන මේ දැන් අනිත් ඒවට වැඩිය මේ තහනම කරන්න අපි යෝජනා කළා තවත් ආයතනයක් ඕනේ තමයි. ඔබතුමා මේකෙදි යෝජනා කළා නැද්ද නියන් දැන් ඔබතුමාම කියවනේ මේ තනතන දාලා යනවා මේ කාලේ බෝතලේ තමයි මේ හැමතැනම දාලා යන්නේ ඒකෙන් තමයි පරිසර හානිය සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ වගේ මේ දකින්න පුද්ගලයෙකුට මේක ගෙනල්ලා දීලා ඒ දෙන තැනකට රුපියල් 50ක් වගේ මුදලක් ලබා දෙන්න වගේ ඒ වගේ යෝජනා ඉන්නේ. හරියට හරි. ඒක තමයි දැන් අපේ පළවෙනි ඒගොල්ල අපිට එකඟ වුණා. අපි කිව්වා ඒගොල්ලන්ට ක්‍රමවේදයක් හදලා දෙන්න. ඒක විතරක් නෙමෙයි මේ ලැබුණ වතුර බෝතලේටත් අපි දැන් ඒ කට්ටියට කියලා තියෙනවා. ප්‍රසිද්ධුනේ අර කාල ටිකක් ඉතින් කට්ටියට ප්‍රසිද්ධ වුණාට මොතර බෝතල් කට්ටිය දැන් තුන් වෙනි සැරේටත් යනවා. එක් පාරක් පමණක් පහ භාවිත කරන ප්ලාස්ටික් කියන එකට තමයි අපි මේ යන්නේ ක්‍රමානුකූල. ඊළඟ දැන්ට අපි මේ ගොල්ලන්ට අපි ඒගොල්ල අපිට පළවෙනි යෝජනා විදියට අපි කිව්වා ඕගොල්ලෝ මේක නැවත ගන්න. ඩිපොසිට් එකක් තියලා ගන්න කියලා. නමුත් තාම ඒගොල්ලන්ගේ දැන් එකඟතාවය නැහැ. දැන් අපි මේ වෙනකොට ලියුමේ අවල ඉවරයි. මොකද මේ තහනම අනිත් තහනම් වලට වැඩිය වෙනස් මේක තහනම් කරනකොට මුදල් මාත්‍යංශයේ එකඟතාවයක් එන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් සුරාබද්ද දෙපාර්තමේන්තුව එහෙම තියෙන්නේ. දැන් අපි කිව්වට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ එකතාවයක් එන්න ඕනේ. ඒගොල්ල තමයි මේ කටයුත්ත කරන්නේ. දැන් අපි යවල තියෙන්නේ. දැන් තහනම් පටන් ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒකල ඒ නිර්දේශය අපිට ලැබුණා. ඒ කියන්නේ ඊළඟ වසරවත් වෙනකොට අපිට පුළුවන් වෙයි නැමතුමා මේකදී ලබන අවුරුද්ද ඇතුළත මේකට විසඳුමක් දෙන්න අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ කියන්නේ එක්කෝ තහනම් වෙනවා. එක්කෝ මේකට ඩිපොසිට් එකක් තියාගෙන අපස්සට ගෙනල්ලා දුන්නම සල්ලි හම්බ වෙන වැඩපිළිවෙළක් කරනවා.